මම ප්‍රතිකාර ලබා ගැනීමට ගියේ රෝගියෙකු ලෙසයි. වෛද්‍යවරයෙකු ඒ ආකාරයෙන් රෝගියෙකුට සලකාවියයි. මම කිසිසේත්ම හිතුවේ නැතයි මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ 7 වෙනිදා හවස කොළඹ ලංකා හොස්පිටල්හි මහාචාර්ය රනිල් ජයවර්ධන තමාට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් පිළිතුරු සපයමිනි. මේ ඒ සම්බන්ධ සම්පූර්ණ හඩපටයයි. ඇත්තටම වෙච්චි මේ සිදුවීම එක වෛද්‍යවරයෙක් අතින් වෙච්චි දෙයක්. ඒක මේ වෛද්‍ය ප්‍රජාවටම බලපාන්නේ නැහැ. මේ වෙනකොට වෛද්‍යවරු විශාල ප්‍රමාණයක් මට පෞද්ගලික දුරකථනයෙන් කතා කරලා ඒගොල්ලන්ගේ කනගාටුව පවා ප්‍රකාශ කරා. ඇත්තටම සිද්ධ වුණේ මම මේ වෛද්‍යවරයාගෙන් මම බෙහෙත් ගන්න ගත්තා මීට මාසයකට විතර උඩ දීලා, මාසයක් එකමාරකට උඩ දීලා. හරි, මගේ විටමින් වල ඌනතාවය. දැන් මොකද මට අංගන්න දෙයක් නැහැ. මේක යාම මාධ්‍යයට ඇවිල්ලා කිව්ව එක. මං හිතන්නේ වැරදි දෙයක්. මම රෝගියෙක්ට නැද්ද කියන එක රසදෙහිලි කරන්න යාත එහෙම පොළො හොඳද කියන එක එතුමා එක දන්නවා. කොහොම වුණත් දැන් ඉතින් මට කංගන්න දෙයක් නැහැ. මොකද මම මේක කටවාගෙන හිටියා. මම මේ පළවෙනි පාරට තමයි දැන් මේ මාධ්‍යයට කතා කරන්නේ. උනේ මම එයා එතුමා මාව බැලුවා. ඒ මගේ ඒ ඔපරේෂන් එකෙන් පස්සේ එතුමා මාව පළවෙනි පාරට බැලුවා සතියකගේ කාල සීමාවකින්. ඊළඟට සති දෙකකින් ආපහු මාව බැලුවා. ඊළඟට මට බලන් තිබ්බ සති 4ක් විතර පස්සේ. නමුත් මටම තේරුණා මගේ ඇඟේ විටමින්ස් වල ඌනතාවයක් තියෙන නිසා ඔහු ඔපරේෂන් ගෙනකින්ද තමයි එයාව අපි කන්සල්ට් කරේ. සතියකට උඩදී තමයි අපොයින්ට්මන්ට් එක දැම්මේ. මං කවදාවත් බලය පාවිච්චි කරලා අලුත් ප්‍රයෝජන ගත්තේ නැහැ. සතියකට උඩදී මේ දවස අරගෙන, මොකද එතුමාට විශාල දැනගක් වෙන කෙනේ මං දන්නවා ඒක. ඒ නිසා මම වෙලා දාලා මට දීපු වෙලාවට තමයි මම ගියේ. ගිහිල්ලා මම යනකොටත් එතන වෛද්‍ය එතුමා වෙන මගේ අංකයේ තුන මම මගේ ෆයිල් එකේ කවුන්ටර් එකට දීලා මායි නෝනයි ගියේ. මට අපිට ඉදීම වාඩිලා ඉන්න කිව්වා. මගේ බර බල්ල ඔක්කොම කරලා මට වාඩිලා ඉන්න කිව්වා. විනාඩි 45ක් විතර හිටියයින් පස්සේ මට ඒ වැඩ කරන සේවකෙක් ඇවිල්ලා මං සෙනගත්තේ කතා කර කර හිටියේ. ඇවිල්ලා කිව්වා මගේ නෝනට පොඩ්ඩක් ඇතුළට එන්න කියලා. ඒ කියන්නේ ඒ කවුන්ටර් එක ගාවට. මම හිතුවා මම එළියේ හිටියේ. මං හිතුවා ඒ වෛද්‍යවරයා මගේ ෆයිල් එක බලලා මොනවා හරි ඇගේ අඩුපාඩුවක් හරි මොකක් හරි මට නොකියන්න ඕන දෙයක්ද දන්නේ නැහැ. වයිෆ් ගෙන්නුවේ කියලා තමයි මං එළියට වෙලා හිටියා. ඊළඟට වයිසයිල එකපාර මා කිව්වා තාත්‍ය අපි දැන් යන් කියලා. මම කිව්වා ඇයි වෛද්‍ය ડોක්ටර් බලන්න නැද්ද කියලා. එතකොට එයාට වයිස් කිව්වා නෑ අපි යන්කෝ කියලා. මම කිව්වා නෑ මට දැන් මේ ටැබ්ලට් ගන්න එක ගැන කතා කරන්න ඕනේ. අපි විනාඩියක් හම්බෙලා යන් කියලා. මට ඕනේ මොකද මේ මගේ ප්‍රශ්නේ කියලා දැනගන්න. එතකොට මට වයිස් කිව්වා තරහා ගන්න එපා තාත්‍ටි. මේ ડોක්ටර් පොලිටිෂියන්ස් හොව බලන්නේ නැහැ කියලා මේ කියනවා කියලා. ඒකමනේ ඒ කියපු එතනදී කාන්තාවක් හිටියේ. මම එයා ගාවට ගිහින් ඇහුවා ඇයි ડોක්ටර් බලන්න බෑ කියන්නේ කියලා. එයා කිව්වා පොලිටිෂියන්ස් හොව බලන්න බෑ කියලා. මං කිව්වා එහෙනම් මං එන්නේ ඉස්සෙල්ලා මට කියන්න තිබ්බා. මං ඇවිල්ලා විනාඩි 45ක් මෙතන හිටියා කියලා මං එයාට කිව්වා. කියලා මම දොර මේක වීඩියෝ වල බලන්න පුළුවන් ලංකා හොස්පිටල් එකෙන් වීඩියෝ වල ඒවා බලන්න පුළුවන්. ඒගොල්ලගේ කැමරා තියෙනවා. මම දොර ගාවට ගිහින් දොරට තට්ටු කරලා මම දොර ඇරලා කිව්වා ડોක්ටර් මං ආවේ ડોක්ටර් කෙනෙක් හම්බෙන්න. හැබැයි ඔබතුමා ඕක වේලාසන මට මාව බලන්න බැරි නම් වේලාසන කියන්න තිබ්බා. මම බිල ගෙවුවා. මම සල්ලි ගෙවුවේ මීට සතියකට උඩදි කියලා. එතකොට එයා එකපාරට කිව්වා සල්ලි අරන් අම්පු යන්න මම බලන්නේ නැහැ කියලා. මං කිව්වා මට සල්ලි එපා කියලා. මම එන්න ආවා. මම ඕක වුණා. මම හැබැයි ඇවිල්ලා කාටවත් කිව්වෙත් නෑ. මයි වයිෆ් කතා කරගෙන ඉන්න ඔන්න වෛද්‍ය වෘත්තියේ තත්ත්වය කියලා. ඊට පස්සේ එතුමා මං හිතන්නේ ඔබතුමාලගේ චැනල් එකට ගිහිල්ලා මේක ප්‍රසිද්ධියට පත් කරා. ඊට පස්සේ තමයි මේක රට දැනගත්තේ. ඊට පස්සේ තමයි වෛද්‍යවරු හැමෝම මට කතා කරන්න ගත්තේ. ඉතින් මට බොරු කියන්න බෑ. මට සිද්ධ වුණා මේ කාරණාව කියන්න. ඉතින් ඒ අය ගොඩ දෙනෙක් ඒ ගැන කනගාටු වුණා. ඉතින් මට ඕක උතලින් එයාට ගෙනියන්න උවමනාවක් නැහැ. මොකද එයා කැමති නැත්තම් මාව ලෙඩේ බලන්න ඒක එයාගේ වගකීමක්. හැබැයි වෛද්‍යෝත්තියේ එතික් කියලා දෙයක් තියෙනවා. ඉතින් ඒ කරන ක්‍රමවේදයක් තියෙනවා. මම වෛද්‍යලා මම රෝගියෙක් නම් ඒ රෝගියා පිළිබඳව රටට හෙලි කරන්න පුළුවන්ද බැරිද කියන එකත් එතුමා දැනගන්න ඕනේ. ඉතින් මට එතුමා දොස් මම දේශපාලනඥයෙක් කින්දා රටේ පවතින තත්ත්වෙත් එක්ක එතුමා කියන්නේ මට වෙදකම් කරන්න බැහැ කියලා. හැබැයි මම ඔබතුමාලට හොයලා බලන්න පුළුවන් ගම්පහ ස්පිත්තාලේ ඩිරෙක්ටර් ડોක්ටර් සමන්
එයාට කතා කරලා අහන්න මං කියන්නේ බොරුද කියලා මම අසනීපයක් වුණත් මම යන්නේ ගම්පා හොස්පිටල් එකට. මම ඩෙන්ටල් එකට යන්නේ මගේ දත් පුරව ගන්න උනත් ගම්පා හොස්පිටල් එකට. හැබැයි මං කවදාවත් ඔය බලේ පාවිච්චි කරලා යන්නේ නැහැ. ඒගොල්ලන්ට කියන්නේ නැතුව මං ගිහලා මගේ වැඩේ කරන් එන කෙනෙක්. ඒ ඩොක්ටර්ස්ලා ඉතින් දන්නවා. ඉතින් මෙතුමා දේශපාලඥයොත් එක තියෙන වෛරය උඩ එතුමා ඒක කියන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් ඒක එතුමා නිවැරදි වෙන්න ඕනි. මම නම් හිතන්නේ ඇමතුමා, දැන් අපිට ඕක ඉස්සල්ලාම මේ ඩොක්ටර්ගේ රිප්ලයි එක ලැබුණාම අපි ඒක පළ කරාට පස්සේ ගොඩක් අය, ඒ කියන්නේ සමාජෙ එළියේ ඉන්න මිනිස්සු ගොඩක් දෙනෙක් අදහස් දක්වලා තිබුණේ මේ දේ තමයි කරන්න ඕන කියන එක. ඒ කියන්නේ ඒ තරමටම පොලිටිෂියන්ලව දේශපාලඥයන්ව මිනිස්සුන්ට එපා වෙන තැනට පත් වෙලා තියෙනවා. එතකොට ඔබතුමා ඒ පැත්තෙන් දකින්නේ මොකද්ද? නෑ මම හිතන්නේ ඕක කණ්ඩායමක් සංවිධානාත්මක එතුමා මහාචාර්යවරයෙක් අරගලේ ඉන්න කෙනෙක් අරගලේ ඉති මම මගේ පාර්ලිමේන්තු කතාවේදී ඔයට ඉස්සෙල්ලා කිව්වා මහාචාර්යවරු කටයුතු කරද්දී දරුවන්ට වෛරය හතුරන්න හොඳ නැහැ කියලා. අරගලේ ඉන්න ඔය දරුවෝ ඔය මේ ගුරුවරයාගෙන් මහාචාර්යතුමාගෙන් අධ්‍යාපනය ලබන දරුවෝ ඒ අය මේකට දානවා. නමුත් මම හිතන්නේ මේ ශ්‍රේෂ්ඨයේ ඉන්න වෛද්‍යවරු ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරු ඊට වඩා වෙනස් දෙයක් තමයි සටේ කියන්නේ. ඒක මාධ්‍ය සාකච්ඡාවල් වල මම දැක්ක අද මින් තිබුණා මේ මාධ්‍යවල යනවා අයුව ඒ අය ඒ සංවිධාන වලින් ඒක විවේචනය කරනවා. ඉතින් මේකේ කණ්ඩායම් දෙපැත්තක් තියෙනවා. ඉතින් වෛද්‍යවරු මට අද මේ ඊයේ මේ සිද්ධිය නම් මේ වෙනකම් වෛද්‍යවරු 50කට 60කට වැඩි මට කතා කරලා තියෙනවා. ඉතින් මම සන්තෝෂයි. මොකද වෛද්‍යවරු ප්‍රසන්න රණතුංග ඇමතිවරයෙක් ඉඳ කතා කරන්නේ මේ වෙච්ච සිද්ධිය කන්ඩෙම් කරලා කතා කරලා ඒ අය සමහර වෛද්‍යවරුතුමා ඔබතුමා අපි ගාවට එන්න අපි වෙදකම කරනවා කියලා කිව්වා. ඉතින් මම ඉතින් ඒක ගැන සන්තෝෂ වෙනවා. රටේ එහෙමත් අය ඉන්නවා. ඉතින් ඔක විවේචනය කරා ඉන්නවා. ඒක සමාජයේ අයිතියක්. ඒගොල්ලන් ඕන කෙනෙකුට විවේචනයට අපිට දෙනවා. එමෙතුමා එතකොට දැන් ඉදිරියට දැන් වෛද්‍යවරුන්ට හරි සමාජයට හරි මේ සිදුවීමත් එක්ක මොකක් හරි දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? ඒ කියන්නේ ඉස්සරහට සමාජලට අනිත් එමෙතුරුන්ටත් මේ දේ වෙන්න පුළුවන්. ඇමතිවරු නෙමෙයි මම කතා කරන්නම්කො. ප්‍රභාකරන් මේ රටේ මොන තරම් හානියක් කරාද එල්ටීටී සංවිධානය. දයා මාස්ටර්ව ගෙනල්ලා බෙහෙත් කරලා අරින්න පුළුවන් වෛද්‍යවරු හිටියා. නිමි මරු කරලා මරණීය දණ්ඩයට යන වෛද්‍යවරු ඉන්න අයට වෛද්‍යවරු වෙදකම් කරනවා. මේ රටේ වෛද්‍ය වෘත්තියට ඒ හැමදෙනාම එකයි, ලෙඩෙක් විතරයි. එතකොට ඒක තමයි විය යුතු දේ. වෛද්‍යවරු කියන්නේ අපි එහෙම දෙවිවරු වගේ සැලකන්නේ ඒකයි. එතකොට මේක මට උනාට කමක් නැහැ. තව කෙනෙකුට කරන්න එපා. මේ වෛද්‍ය වෘත්තියේ සියලු දෙනාගේම ඉල්ලනවා තව කෙනෙකුට මෙහෙම දෙයක් කරන්න එපා කියන ඉල්ලීම විතරයි මට කරන් තියෙන්නේ. මම දන්නවා දෝ වෛද්‍යවරු එහෙම කරන්නේ නැහැ. නමුත් කරන්න නිකන් හිතා කෙනෙකුට කවුරුවත් කාටවත් කරන්න එපා කියන්නේ විතරයි තියෙන්නේ.